Api api ජනාධිපතිතුමා කිව්වා අපේ පක්ෂයේ නායකතුමා කිව්වා එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩල 75ක් විතර තියලා අපි ව්‍යවස්ථාව වෙනස් කරන්න යනවා අදට ගැළපෙන විදිහට ඒ වගේම මේ බල මණ්ඩල ටික ඉක්මනට කරන්න කියලා. ඉතින් මම හිතුවෙත් නැහැ දැන් අපි ඉස්සෙල්ලා තිබුණේ බිංගිරිය බල මණ්ඩලේ මං හිතන්නේ විශාල සෙනගක් ආවිල්ලා හිටියා. මේ මෙතුමාලා හිටියේ ඒ වගේම මෙතනත් අර අපේ මේ ශාලාව පිරෙන්න මම ඒ කාලේ 2000 ගණන් වල മന്ത്രി කාලෙත් මේ ශාලාව පිරෙන්න තමයි ආවේ. මේ ඉන්න අද විශාල තමුන්න මේ කාලේ හැටියට අද මේ විශාල ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නේ. මොකද අද දේශපාලනයේ මිනිසුන්ට එපා වෙලා තියෙන කාලයක්. මම මේ දන්න මිත්‍ර මේ හිතවත් සහෝදරවරු වැඩිහිටියෝ මෙතන ඉන්නවා. මොකද දේශපාලනයේ ගොඩක් වෙලාට කුණු වෙලා පිරුණු වෙලා වල් ඇදිලා මම හැමදාම කියන වගේ දේශපාලනය නිසා මිනිස්සු අද දේශපාලනය පිළිකුල් කරන තැනකට පැමිණිච්ච කාලෙක. අද ලේසි නෑ ජනතාව මෙහෙම එකතු වෙලා මොකක් හරි මේ වගේ දේශපාලන කටයුතු කරන එක වෙන වාසියක් නැත්තම්. අද තමුන්නාසලගේ මේ වැඩ තියෙද්දි නිමාඩු දවසේ ගෙදර ඉන්න පුළුවන්කම තියෙද්දි තමුන්නාසල මොකක් හරි හින්දා මේ පක්ෂය ගැන අපි ගැන උදේනි මහත්තයා ගැන ඒ විශ්වාසෙත් තිබිලා අද මෙතනට එනවා. අපි දේශපාලනය කරන්නේ මොකක් හරි ප්‍රතිපත්තියක් වල. ඔබ දන්නවා ඔබතුමාලා මම ඒ කාලේ අවුරුදු 20 ගණන් වලින් මේ සංවිධායක වෙලා වැඩිහිටි වශයෙන් ආවේ. අපි ඒ ප්‍රතිපත්ති වෙනස් කරේ නැහැ කවදාවත්. අමතුවරු වෙලත් එහෙමයි. අපි වැඩ කරා ළඟම පාසල හොඳම පාසල සුරක්ෂා ටැප් දෙන්න ගියේ ඔය වගේ අපි කැප වෙලා වැඩ කරා හැබැයි අපි වාසියට අපේ මේකට අපි වෙනස් වුණා. ඔබතුමාලා දන්නවා. අපි ජනාධිපතිතුමාගේ හැමදාම දර්ශනයක් තිබ්බා වැඩ පිළිවෙලක් තිබුණා. එතුමා හැමදාම දිනුවත් පෙරදුනත් ඒ වැඩ පිළිවෙලේ දර්ශනේ හිටියා. ඔබතුමාලා දන්නවා එදා අපි පරදින්දිත් අපේ පක්ෂ මේ අපේ ඔබතුමාලා කියවලා බැලුවොත් මැතිවරණ මේ මොකක්ද ඒකද කියන්නේ මේ මැතිවරණ සඳහා අපි දාපු පත්‍රිකාවේ ඒකේ තිබුණා අපි අපේ වැඩ පිළිවෙල. ඔය IMF එකට යන එක ගැන රටේ ආර්ථිකය මොකද්ද කරන්න ඕනේ නැත්නම් ඒකට වෙන රටට වෙන තත්ත්වය පිළිබඳව ඒ හැම එකක් පිළිබඳව තමුන්නාසලා දන්නවා. ඒ පක්ෂයට සහ නායකයට වැඩ පිළිවෙලක් තිබුණා. දැන් අවසානයේ මොකද්ද උනේ? ඒ වැඩපිළිවෙල දිනවන්න ඒ වැඩපිළිවෙලට එකඟ වෙන්න සිද්ධ වුණා පක්ෂ විපක්ෂ කැමැති අකමැති හැමෝටම.